आय बन निदुख निरोग मत यहापत वासनावंत जायग्रह काल परिच्छेद प्रार्थना करण ओब सियलु दिनाटम इतिं ओन्न मासे मेद विशेष तो इता सुविशेष वेडसटन करण तम ओब सम संबंध ने गोडा दिने दन्नो मे जूनि मासे अवसान वेद जूलि मासे आरंभेद्दि मेतेक दस कुंभ राशि तुल गमन करमिन इन सेनसुरु ग्रह नत शनि ग्रह वक्र भावयट पत्वीमक् सिद्ध उन्नति वक्र भावयत् एक्क नवंबर मासे पालुसन दक्वाम जूनि मास 30 नवंबर 15 दक्वाम මේ වක්‍රභාවයෙන් තමයි ශනිග්‍රහය කුම්භ රාශිය තුල තමන්ගේම සක්ෂේස රාශිය තුල ගමන් කරන්නේ. ඉතින් මේ වක්‍රභාවය කියන්නේ මොකද්ද කියලා කෙටියෙන් කියන දීර්ඝ වශයෙන් මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි විද්‍යාත්මක වශයෙන්. ඔබ මගේ රාගශ්‍රී නිර්වාණ Facebook පිටු මැසේජ් එකක් දාන්න මම ඔබට පැහැදිලි කරන්නම්. කෙටියෙන් කියොත් මේ වක්‍ර වීම යනු සමහරු අර්ථකථන දෙනවා. සමහර ජ්‍යොතිෂයෙන් පවා අර්ථකථන දෙනවා. මේ ග්‍රහය ආපස්සට ගමන් කිරීමක් නෑ. එහෙම දෙයක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ග්‍රහය කවදාවත් ආපස්සට ගමන් කරන්නේ නෑනේ. ඒක විහිළුවන්නේ. ඇත්ත කතාව මේ ජ්‍යොතිෂය අපි සලකන්නේ පෘථුවියට සාපේක්ෂව අනිත් ග්‍රහයන්ගේ චලිතේ මොකද හේතුව සාපේක්ෂ ප්‍රවේග කියලා අපි දන්නවනේ අපි ඉගෙනගෙන තියෙනවනේ ඉතින් අනිත් එක සූර්යයා වට සියලු ග්‍රහයන් එකම වේගෙන් චලනය වෙන්නේනේ ඒතර සමහර වේගෙන් ගමන් කරන සමහරු සාමාන්‍ය මන්දගාමි ගමන් රටාවක් වෙන එතකොට ওই අවස්ථාවේදී සමහර තැන්වලදී පෘථුවියට සාපේක්ෂව බදි ඉදිරියෙන් පේන ග්‍රහයෝ අර පෘථුවියට වඩා අපි එක උදාහරණයක් ගත්තොත් හිමින් යන මන්දගාමි ග්‍රහයක් ගත්තොත් සමහරක් රට අර කාල පරිච්ඡේද වල පසුපසින් පේන්න පුළුවන්. ඕක තමයි සාපේක්ෂව සලකන වක්‍ර ගමන කියලා කතා කරන්නේ. ඒ ඇති ඒ ගැන කතා කරාම ඔබට විශේෂ වශයෙන් දැනගන්න ඕන කිව්ව වගේ මට මැසේජ් එකක් දාන්න මම ඔබට පැහැදිලි කරන්න. ඉතින් අපි අද කතා කරමු එහෙනම් මේ සෙනසුරු වක්‍ර වීමත් එක්ක ඉතා සුවිශේෂී ග්‍රහයක් දීර්ඝ කාලයක් බලපානවා. මේ වක්‍ර භාවයත් එක්ක ලග්න වලට කොහොම බලපාවිද කියලා මොකද හේතුව ගොඩ දෙනෙක් මැසේජ් කරලා දෙනවා සෙනසුරු වක්‍රය ගැන අනිවාර්යෙන් වීඩියෝ එකක් පල කරන්න කියලා. ඉතින් ඒක නිසා මම මේ පල කරනවා. ඉතින් විශේෂම කාරණා මේ සෙනසුරුගේ ගමනත් එක්ක ගොඩදෙනෙක් බය වෙන කාරණාව තමන්ගේ ජීවිතේ ඒ රාෂ්ට්‍රකයන් ජන්මේ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් අෂ්ටමේ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් චන්ද්‍රාෂ්ටමේ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් සමහර ලග්න හිමියන්ට පොදුවේ බලපාන ලග්න ඒ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් ඔය කොමන ආකාරයකින්වත් ඒ රාෂ්ට්‍ර ක්‍රියාත්මක වීම තුල කොහොම බලපෑමක් ඇති කරද කියන සමහර කඩ ඔබ අහලා තියෙ වක්‍ර ගමනත් එක්ක ඒ වගේ බලපෑම් තියෙන අයට ඒ අසුභකාර දේවල් ටික වේගවත් වෙන ඔය කතන්දර ගොඩක් කියනද ඉතින් ගොඩ දෙනෙක් ඔය බයත් එක්ක කතා කරන නිසා මම කතා කරන මේ වීඩියෝවත් එක්ක කතා කරද්දි හැම ලග්නෙටම ඒ රාශියක ඔබට පිහිටනවද කියලා ඔබටම ඔබේ කෙන්සටහනෙන් පරීක්ෂා කරගන්න පුළුවන් ආකාරයත් හැබැයි කිසිම ආකාරයක ඔය ඒ රාශියක ඉඳලා බිය වේ යුතු නැහැ මොකද හේතුව ඒ රාශියක ඇතුළේ අසුභඵල තියෙනවා ඒක ඇත්ත ඒ වගේම සුභඵලත් තියෙනවා මේ දේවල් ගොඩ දෙනෙක් කියන්නේ නැහැ මොකද අසුභඵල කිව්වොත් තමයි බය කරලා ඔය බිස්නස් කරගන්න පුළුවන් වෙන්නේ ඉතින් අපි අසුපල් දෙනගමු වැඩි වශයෙන් ඒ ගැන කතා කරමු ඒව වෙනස් කරගමු ඒ අසුපල් නැති කරගන්න විදිහම වීඩියෝ අවසානයේදී කියන පිළියම් පිළිවෙත් ඒව අහලා නිවැරදිවම ඔබ කරන්න එතකොට ඔය කියන යම් සෙනසුරුගේ ගමනේ හෝ ඒ රාෂ්ට්‍රකයෙන් තියෙන ගැටලුවක් තියෙනවා ඔබට විසඳාගෙන ඒ රාෂ්ට්‍රකයේ තියෙන සුබඵල ඔබට අත් කරගනිමින් ජීවිතය ජය ගන්න හැකියාව අපා දෙනවා ඒ නිසා ඔන්න අපි වැඩසටහන යොමු වෙමු ඔබට මේ සෙනසුරු ග්‍රහය කුම්භ රාශිය තුළ වක්‍ර වීම කොහොමද කියලා අපි දැන් කතා කරමු රාශි චක්‍රයේ 11 වෙනි රාශිය කුම්භ ලග්නය කුම්භ ලග්න හිමියනි ආයුබෝවන් ඉතින් කුම්භ ලග්න හිමියන්ගේ ලග්නාධිපති වෙන්නේ සෙනසුරු ග්‍රහය එහෙම නැත්නම් ශනි ග්‍රහය ඉතින් මේ සෙනසුරු ග්‍රහය ලග්නාධිපති වූ කුම්භ ලග්න හිමියන්ට සෙනසුරු ග්‍රහය ඔබේ රාශිය තුළම කුම්භ රාශිය තුළම වක්‍රභාවයට පැමිණීම කොහොමද කියලා කතා කරන්න යන ඉතින් මේ කාල පරිච්ඡේද තුළ විශේෂයෙන්ම අපි කතා කරමු ආර්ථික මේ තත්ත්වෙන් තුළ රැකී රක්ෂා ව්‍යාපාර ලැබීම් තුළ කොහොම වේවිද ධනය සම්බන්ධ කාරණා කොහොම වේවිද පෞල් ජීවිතය කුටුම්භ ජීවිතය තුළ කොහොම වේවිද අධ්‍යාපනික තුළ අධ්‍යාපන ජීවිතය තුළ කොහොම වේවිද තව පැත්තකින් ඔය තරුණ තරුණ සම්බන්ධතා තුළ කොහොම වේවිද සෞඛ්‍ය රටාව කොහොම වේවිද ඔය සියලු දේ කාරණා අපි පියවරෙන් පියවර කතා කරමු ඉතින් විශේෂයෙන්ම මුලින්ම අපි කොහොමද දැනගන්න කැමතිනේ මේ සාමාන්‍ය තත්ත්වයන් තුළ මේ ආර්ථික මේ හැසිරීම් තුළ රැකී රක්ෂා ව්‍යාපාර වලට කොහොම වේවිද මට කොහොම ලැබේවිද කියලා ඉතින් මේ තත්ත මුලින්ම කතාගත්තින් ඔබගේ ලග්න භාවයේ තමයි ශනි ග්‍රහය ගමන් කිරීම සිදු වෙන්නේ ඔබගේ ලග්නාධිපති වුණා ශනි ලග්න භාවයේ ගමන් කරද්දී සාමාන්‍යයෙන් ලග්න ඒ රාශියක් සියලු කුම්භ ලග්න හිමියන්ට බල පැවැත්වෙනවා නම් මේ ලග්න ඒ රාශියකේ වසර පහක් ගෙවෙන්න ඕන මෙන්න තියෙන්නේ එහෙනම් තව වසර දෙකමාරක් තමයි ඉස්සරහ තියෙන හැබැයි මේ ඒ රාශියකට බැබ්බිය යුතු නැහැ මොකද අනිත් එක සෙනසුරු කරන ඔබගේ ලග්නාධිපතියා එක පැත්තකින් අනිත් එක තමයි ලග්න භාවය තුළ සක්ෂේත්‍ර සෙනසුරු ගමන් කිරීම සස කියන පංචමහා පුරුෂ යෝගයේ උදාකරන තත්වයකුත් තියෙන නිසා කොහෙත්ම ඒ රාශිය කිව්ව ගමන් ඔබ බය කරන අය ඉන්නවා. හැබැයි ඔබ බය වෙන්න ඕනේ නැහැ. මොකද හේතුව ඒ රාශියේ යම් කිසි ආකාරයකින් අර මම මුලින්ම කිව්වේ අසුබ
වගේම සුබත් තියෙන එහෙනම් අපි අසුබ වෙනස් කරගන්න ඕන එහෙනම් මේ අසුබ වෙනස් කරන මේ වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් නිවැරදිගෙන එහෙනම් කොම්බලක් නිහිමියෝ අනිවාර්යයෙන් මේ පිළියම් පිළිවෙත් කරන්න වග බලා ගන්න එතකොට ඔබට ඒ රාශියක කොහෙන්වත් ඔය අරිටු විපාකය දෙන්නේ නැහැ ඔබට යහපත් ප්‍රතිඵල පමණයි දෙන්නේ එහෙනම් අර සස කියන පංචමහා පුරුෂ යෝගී ඔබට ඒ දේ තුල අර සුබපැත්ත ලබා ගන්න ඔබට හැකියාව තියෙන නිසා වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් කරන්න කියා ඒ වගේම ඔබ උපන් කේන් සටහන් තුල යම් ශරම් බලන් ඇති ඔබේ උපන් කේන් සටහන් තුල එක්කෝ 12 12 වෙන්නේ නැත්නම් පළමු වෙන්නේ නැත්නම් දෙවෙනි වෙන්නේ 12 1 2 කියන තැන්වල චන්ද්‍රය නැත්නම් සඳු ග්‍රහය තැන්පත් වෙලා ඉන්නවද කියලා එහෙම වුණොත් ඔබට අර ලග්න ඒරාෂ්ටකයට අමතරව ජන්ම ඒරාෂ්ටකයකුත් ක්‍රියාත්මක වෙනවා ගොඩ දෙනෙක් ඒ රාශිය තියෙනවා කියලා බලා ගන්න තමන්ටම පුළුවන් ද කියලා හදි බලන්න. අන්න ඔබට ඔබේ කේන් සටහන් තුළ චන්ද්‍රය 12 1 2 කියන තැන්වල තැන්පත් වෙලා ඉන්නවනะ. ඔබට අර පොදුවේ තියෙන අර ලග්න ඒ රාශියකට වගේම ජන්ම ඒ රාශිය දෙකක් ක්‍රියාත්මක වෙනවා. කලබල වෙන්න එපා මේ දැනගන්න උදෙසා විතරයි කියන්නේ. ඒ වගේම ඔබගේ 6 භාවයේ කේන් සටහන 6 ඔන්න චන්ද්‍රය ඉන්නවනะ. ඔබට චන්ද්‍ර අෂ්ටම ඒ රාශියක ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔබට චන්ද්‍ර අෂ්ටම ඒ රාශියකේ සහ ලග්නේ රාශියක දෙකම ක්‍රියාත්මක වෙන නිසා කලබල වෙන්න පහම තියෙන අය ඒගොල්ලෝ ටිකක් ප්‍රවේසම් කාර්යෝ මේ කියන පිළියම් පිළොත් නිවර්දිය කරන්න එච්චරයි අපි ඒ දේවල් තුල දැනගැනීම උදෙසා විතරයි කිව්වේ අපි එහෙනම් කතා කරමු මේ ආර්ථික මේ හැසිරීම් රටාව තුල කුම්භ ලග්නේ කොහොම වේවිද කියලා විශේෂම කුම්භ ලග්නේ මේ කාල පරිච්ඡේද ඕනෑම දෙයක් ඕනට වඩා හිතනවා වැඩි තත්ත්වයක් තියෙනවා හිතලා මතලා වැඩ කරන එක යහපත්. ඒක අයහපත් කියන්නේ නැහැ කොහෙත්ම. අර ඕනවට වඩා ඕනම දෙයක් ඕනේ නේ. එහෙනම් ඕනට වඩා හිතන්න යනවා. අන්න ඒ දේ තුළ යම්කිසි ආකාරයකින් පසුබෑමක් බලාපොරොත්තු වෙන්න වෙනවා. ඒක හැබැයි ඒ කියන්නේ මට දැන් පහුගිය කාලේ තිබිච්ච තරම්ම ගැටලුකාරී තත්ත්වයක්ම නෙමෙයි. තරමක් දුරට අර ඔබ ඕනට වඩා හිතන්න ගියන් සමහරක් වෙලාවට ඔබට ඒ කරන වැඩේ නිවැරදි වෙලාවට අර කරන්න බැරි වෙන වැඩේ පරක්කු වෙනවා. නැත්තම් ඒව වැඩි හිතන්න ගිහලා ඔබ අනිත් අයත් එක්ක යම්කිසි ආකාරයක වැඩ කරන අයගේ වැඩ ගැන ඕනට වඩා අර පොතටම හිතන්න ගිහලා ඔය අනිත් අයත් එක්ක පුංචි පුංචි ප්‍රශ්න ගැටලු ඇති කරගන්න ඉඩ කරපදිනවා රැකියා කරන ස්ථානය තුළ. ඉතින් ඒක නිසාවෙන්ම ඔය තත්ත්වයන් තුළ පොඩ්ඩක් කල්පනාකාරීව කටයුතු කරන්න. කල්පනාකාරී වෙන්න කියන්නේ අර හැම වෙලේම අර තමන් හිතන දේ පමණක් හරි කියලා හිතන්නේ නැතුව අනිත් අයගේ අදහස් වලට ඇහුම්කන් දීලා යම්කිසි ආකාරයකින් තීන්දුව తీගෙන ගන්න. මොකද මේ වෙලාවේ නැත්නම් අර හිතුවක්කාරී භාවය ඔබ තුළ තියෙන නිසාවෙම ඔබට අවාසිදායක දේවල් සිදුවිය හැකි. හැබැයි ආර්ථිකයේ පසුබෑම ලොකුට සිද්ධ වෙන්නේ නැහැ. කොහෙත්ම කලබල විය යුතු නැහැ. යම් සැහැල්ලුවෙන් ආර්ථිකමය තත්ත්වයන් තුළ ගමන කරන බලන්න. සැහැල්ලුවෙන් කියන්නේ මුකුත් නොකර උඩ බලන් ඉදදී ලැබෙනවා කියන එක නෙමෙයි. යම්කිසි ආකාරයක අර පහුගිය කාලයට සාපේක්ෂව කොච්චර මහන්සි වුණත් පහුගිය කාල සීමා තුළ තද බල පීඩාවනේ ඔබට කරන කිසි දෙයක් හරියන්නේ රැකියාවට ගියොත් ඒක දවස් 6 දෙකේ අතහැරෙනවා නැත්තම් ඒ තැන ඉන්න බෑ අනිත් අය පීඩිත පීඩා කරනවා යම් කිසි අනිත් අයගේ ප්‍රශ්න තියෙනවා නැත්තම් වැඩ වැඩි මානසික පීඩා චිත්ත පීඩා වැඩි නිදි මරන්න එන සමහරකට පෑ 24ම වැඩ ඒත් ඉවරයක් නෑ අන්න ඔයගේ තත්ත්වයන් තුළ නෙගී අන්න ඒ තරම් පීඩාකාරී තත්ත්වයන් රැකියාව තුළ ව්‍යාපාර තුළ මේ දවස්වල ඔබට ලැබෙන්නේ නැහැ කොහෙත්ම කලබල විය යුතුත් නැහැ විශේෂයෙන් මේ කතා කරන්නේ ඒක මුලින්ම කියන්න ඕන තිබ්බ දෙයක් මට අමතකුණා කියන්න මේ අපි ජූලි මාසයේ පළවලා කලින් කතා කරන්නේ මේ කතා කරන්නේ දැන් ජුනි 30 වෙනිදා සෙනසුරු ග්‍රහය වක්‍ර බඩ පැමුණත් මේක උච්චතම අවස්ථාව අගෝස්තු 15 ඉඳලා නොවැම්බර් 15 දක්වා මාස 3ක යනවා මේ මම මේ කතා කරන්නේ ඉතින් ඒ නිසා ඒ කාල පරිච්ඡේද තුල විශේෂයෙන් ඔබ ලකලෑස්ති වෙන්න ඕන අර ඔබේ රාජකාරී කටයුතු තුළ යම්කිසි ආකාරයෙන් පොඩ්ඩක් අර කාර්යක්ෂමතාවය වැඩි කරගන්න. අර ඔබ ටිකක් ස්ලෝ මේ කාල සීමාව තුළ. අර මං කිය වැඩියෙන් හිතනවනේ. ඒක දෙතුන් වතාවක් නෙමෙයි සෑහෙන වතාවක් අර ඒ දේවත් එක්ක ඉන්නවා. ඒ නිසා ටිකක් කාර්යක්ෂමතාවය අර හිතාමතා කරන තත්ත්වය තියෙන්නත් ඕන. ඒත් එක්කම කාලය ගැන හිතලා කටයුතු කරගෙන මොකද නැත්නම් ඉවරදි වෙලාවට ඔබේ රැකියාවේ කටයුතු ඔබට කරගැනීමට අපහසුතාවයක් පත් වෙනවා. ඔබ ව්‍යාපාර කරන කෙනෙක් ඕඩර්ස් තරම් තියෙනවා. ඕඩරේ නිවැරදි වෙලාවට දෙන්න අමාරුයි. ඔන්න ඔබ රෙදිපිලි ව්‍යාපාරයක් කරන එක උදාහරණයක් කියන්නේ කරන කෙනෙක් ඔන්න ඔබට ඕඩරයක් ලැබෙනවා. ලබන මාසේ 15 වෙනිදා තියෙන රෙදි ටික අවශ්‍යයි. මෙන්න මේ ගන්න. හැබැයි ඔබ පොඩ්ඩක් අර ටිකක් ලොකු සමාගමක් ලැබෙන්නේ ඔබ ටිකක් වැඩිපුර ඒක ගැන හිතලා අර කරන්න යන ඔබේ දක්ෂතාවයේ පැත්තකින් තියලා ඔබ පොඩ්ඩක් ඒ ගැන ලොකුට හිතලා කාලය ආරම් කරන්න හදනවා. අන්න නිවැරදි වෙලාවට ඒ දේ දෙන්න බෑ. අන්න ඒක නිසා තව දෙයක් වැඩ කල් දාන තත්ත්වෙකුත් තියෙනවා. අර දැන් 15 වෙනි දින දෙන්නේ. එහෙනම් මට දවස් 5ක් ඇති ඔය ටික කරන්න කියලා ඉන්නවා. අන්න ඒ දවස් 5 ඇතුළතදී හදිස්සියෙ මොකක් හරි අසනීපයක් වෙනවා. මේ වෙනවට කියනෝ නෙමෙයි. මේ අවස්ථාවක නැත්තම් ඥාති කෙනෙක්ගේ අවමගුලක් වෙන මොකක් හරි දෙකට මග හරින්න බැරි දෙකට යන්න වෙනවා. අනේ එතකොට වැඩේ කරගන්න වෙලාමදී. ඒක නිසා මුලින්ම මේ දේවල් කරන්න වග බලා ගන්න. එතකොට මුල් දවස් 5 කරලා ඉවරනම 15 වෙනිදා ඕඩරේ දෙන්නේ
ගැටලුවන්නේ වැඩේ කරලා ඉවරයි. අන්න ඒක නිසා ඒ තත්ත්වය මේ උදාහරණයක් කිව්වේ හැමෝම රෙදිමහන්න යන්න කියලා නෙමෙයි කියන්නේ, මේ උදාහරණය. ඒ නිසා අනිත් අය තමන්ගේ රැකියාව තමන්ගේ ව්‍යාපාරය තුළ ඒක ගලපා ගන්න උත්සාහ කරන්න. අන්න ඒ වගේ දේවල් තුළ වැඩ කල් දාන්න යනපාව කොහොමත් වැඩේ ලැබුණ සැනින් ඉවර කරන්න. ඉදිරියේදී ඊටත් ඔබට පුළුවන් ඒක ඒ කාල සීමා තුළ අර ඔබගේ ඔළුවේ තියෙන දේ මේක හරියයිද වරදිද කියන තත්ත්වයන් තුළ අර ඒ තුළ නිවැරදිභාවය පරීක්ෂා කර කර බලන්නත්. ඒ නිසා ඒ තත්ත්වයන් තුළ විශේෂයෙන්ම කටයුතු කරන්න යන්න ලැබීම් අතින් එතරම්ම යහපත් නෑ මේ කාල පරිච්ඡේදය. පහුගිය කාල සාපේක්ෂව අතිශයෙන් යහපත් මේ කාල පරිච්ඡේදය. කොහොම හෝ අර ඔබට අවශ්‍ය කරන විහිද අමාරුවෙන් හෝ ගැටගසා ගන්න අවසාන මොහොතේ හෝ ලැබෙනවා. හැබැයි ඔබ සෑහීමටපත් වෙන්නේ නැහැ. දැන් ඔබ සාපේක්ෂව හිතන්නේ මේ මීට මාස දෙක තුන කලින් තිබිච්ච තත්ත්වය හැටියට මට මුකුත්ම නැතුව හිටපු වෙලාවේ ඒ දැන් ටිකක් ලැබෙද්දි ඒත් නෑ මාදි මපෝ මට හරියන්නේ නැහැ මේ කුඹලග්නේ මේ හරියම කර්මයන්නේ නෝමන කට්ටිය කියන්නේ නෑ එහෙම දෙයක් නෙමෙයි පියවරෙන් පියවර හරියනවා හැබැයි හිටියට වඩා සාපේක්ෂව හිතුවොත් ඔබට දැනෙනවා වෙනස අනිත් එක තමයි වියදම් අධිකයි කිසිම ආකාරයෙන් තමන්ගේ වියදම් පස පාලනය කරගන්න බෑ ඔබට. ඔන්න උතනයි ලොකුම ගැටලුව තියෙන්නේ. ඒකයි ඔබට ඔය යම්කිසි ආකාරයෙන් සාර්ථකත්වයක් පේන්නේ නැතයි එන්න පමාට වියදම් වෙනවා. අන්න ඒ නිසා අනවශ්‍ය වියදම් කපා හරින්න, බුද්ධිමත් වියහියදම් සිදු කරන්න, වියදම් නොකර ඉන්න කියන නෙමෙයි අවශ්‍ය දේට වියදම් කරන්න. අනවශ්‍ය වියදම් මේ කාලේ වැඩි ඔබේ. ඒ නිසා ඒ දේ අර ලැබෙන දේ යම්කිසි ආකාරයෙන් ඵලදායි දෙයකට නිවැරදි ලෙස යොදවන්න, නාස්ති වෙන දෙන්න එපා කියන එකයි මම ඔබට මේ අදහස් කරන නිසා ඔන්න සැලකිලිමත්ව කටයුතු කරන්න. හැබැයි ඔය චූටි චූටි දේවල් කරලා ඔය ලාභ ගන්න, ඔය එහෙම අතරමැදි වෙළඳාම් කරලා පුංචි ලාභයක් අත් කරගන්න, කෙනෙක් ගැනුම්කරුවෙක් වෙයි විකුණුම්කරුවෙක් සම්බන්ධ කරලා ඔබ ඒකෙන් පොඩි කොමිස් මුදලක් ගන්න, එහෙම නැත්නම් පොඩි හෝ ව්‍යාපාරයක් කරන්න. අන්න දැන් ඔබ කරා යන ව්‍යාපාරට අලුත් දෙයක් එකතු කරන්න. ඔන්න මේ කාලේ අතිශයින් යහපත් කාලය. ඒ නිසා ඒක ඒ තුළ පුංචි පුංචි අතිරේක ආදායම් මාර්ග සකසා ගන්න පුළුවන්. මේ විදේශගතලා ඉන්නටත් මේ දේ කියන්න ඕන අනිවාර්යයෙන්ම. ඔබටත් ඔන්න රැකියාව කරන ගම තව පුංචි රැකියාවක් අර අතිරේක රැකියාවක් පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න හොඳ හැකියාවක් තියෙනවා මේ කාලේ. මොකද මේ කාලේ ඔබට චුට්ටක් අර මේ පොඩි සල්ලි හොයන්න උණකුත් තියෙනවා යම්කිසි ආකාරයෙන්. මේ කාලේ ගොඩක් මේ යම්කිසි උනන්දුවක් අර උණක් තියෙනවා. ඒ නිසා ඔන්න මේ කාලේ මහන්සිය නොතකා වැඩ කරන්න උත්සාහ දරන ඕන. ඒ වගේ අතිරේක ආදායම් ගැන පොඩ්ඩක් හිත යොමු වෙනවා නම් මේ කාලේ තුල ඔබට ඒ යහපත සකසා ගන්න හැකියාව පදනම. ඒ වගේ මේ කාලේ ඔය ඉඩකඩම් වාහන නැත්තම් ඔබේ දේවල් විකුණන්න බලාපොරොත්තුෙන් ඉන්නවා ඔන්න විකුණා ගන්න නම් හැකියාව තියෙනවා. නමුත් ඒ විකිණීම තුලින් ඒ ලැබෙන මුදල් ඵලදායී දෙයකට යොදවනට වඩා අනවශ්‍ය ලෙස වියදම් ගන්න ඉඩකඩ පවතින නිසා ඒවා විකුණ ගන්න අරමුණ මොකද්ද? දෙයක් විකුණන්නේ ආසාවට නෙමෙයි, මොකක් හරි දෙයක් කරන්න, අලුතෙන් දෙයක් ගන්න නැත්තම් අයත් බේරන්න, මොකක් හරි ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න, අන්න ඔය ආයෝජනය කරන්න, ඔයගේ දේ කරන්න. එහෙනම් ඒ මුදල් අතර ලැබිච්ච ගාම අර සුද්දා වගේ වියදම් කරන්න නැතුව ඒ මුදල් අනිවාර්යෙන් ඵලදායි දේ අර ඉලක්කගත දෙයට වියදම් කරන්න වග බලා ගන්න. මේ කාලේ ඒ දේවල් විකුණා ගැනීම හැකියාව පවතිනවා. මේ විශේෂයෙන්ම අගෝස්තු 15 නොවැම්බර් 15 දක්වා කාල පරිච්ඡේදය තුළ මේ කාල සීමා තුළත් ගැටලුවක් නැහැ. සුළුෙන් ඕ ඒක ටික ටික තියෙනවා. ජුනි 30 ඉඳන් මේ தත්ත්වය බලපානවා. අර විශේෂ වශයෙන් උච්චතම අවස්ථාව තමයි අගෝස්තු 15 නොවැම්බර් 15 අතර කාල පරිච්ඡේදය. ඒ වගේම මේ කාල පරිච්ඡේදයේ අර කිව්වාගේ පුංචි පුංචි ව්‍යාපාර පුංචි පුංචි රැකියා කරන්ඩ, ඒ වගේම අන්න ඔබට තමන්ගේ කියලා ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න නම් මේ කාලේ සුළුවෙන් ඔන්න හොඳ කාලයක්. ලොකු ආයෝජන කරන්න යන්න එපා. මේ කාලේ පටන් ගන්න දේ ඔබව යම්කිසි තැනකට අරයි යනවා. මේ කාලේ ඔන්න විශේෂයෙන්ම කලාව සම්බන්ධයෙන් කටයුතු කරනවා නම් නැත්නම් ඔය ක්‍රීඩා ශේෂ්ත්‍ර සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ලැබෙන, ජනප්‍රියත්වයක් ලැබෙන කාරණා තුළ ඒ ශේෂ්ඨ තුළ ඉන්නවන ඔන්න ඔබට ඒ තුළ මූලික ආරම්භයක් ගන්න පුළුවන්. හොඳ ඒ ආරම්භය තුළ ඔබගේ අර ප්‍රසිද්ධිය ජනප්‍රියත්වය පියන පිර අත්කර ගන්න පුළුවන්. දැන් ඔබව දන්න පිරිසට පරාසයකට වැඩි කරගන්න පුළුවන්. වැඩි දෙනෙක් ඔබව දන්න තත්ත්වයට පත් කරගන්න මොකක් හෝ ඒ ඔබේ දක්ෂතා තුළ හැකියාව තුළ. මේකයි ඔබේ දක්ෂතා කුසලතා හැකියාවල් පාදක කරගෙන යම්කිසි ආකාරයෙන් රැකියාවක් නැත්නම් මොකරි මුදල් උපෙන මාර්ගයක් ඔබ යොදා ගන්නවනම් මෙන්න මේ කාලේ ඒ තුළ බෙහෙවින් සාර්ථක වීම හැකියාව කුඹලක් නිමන්න පෙන්නුම් කරන නිසා කලබල වීම යුතු නැහැ. ඔබ අනිවාර්යයෙන්ම කටයුතු කරද්දී වග බලා ගන්න, උනන්දුවෙන් උත්සාහයෙන් වගේම කල්පනාකාරී දෙයක් පටන් ගද්දි හොඳ දැනුමක් ඇතු ඉලක්කයක් ඇතු වැඩ කරන්න උත්සාහ කරන්න. ඔය හැම දේ තුළ මූල්‍ය ගනුදෙනු කරද්දී ව්‍යාපාරයකට හෝ වේවා රැකියාවකට හෝ වේවා නැත්නම් ඔය කියන කුමන හෝ කාරණේ මූල්‍ය ගනුදෙනු කරද්දී කට වචනෙට නෙමෙයි අනිවාර්යයෙන්ම ඒක ලිඛිතව නීත්‍යානුකූලව අර ඇග්‍රීමෙන්ට් එකක් තුල කරන්න. අටවචන දේවල් දැන් ඉපම. මොකද හේතුව ඔබේ හැකියාව තුළ සමහර දේවල් වෙන අයගේ නම් වලින් සමාජගත වෙන ඊටකට පදන. ඒ නිසා දැන් අපි උදාහරණයක් ගමු. ඔබ පොතක් ලියනවා. ඒ පොත බාර දෙන්න කලින් අනිවාර්යයෙන්ම, ඒ කියන්නේ ඔක ප්‍රකාශන ආයතනයට බාර දෙන්න කලින් අනිවාර්යයෙන්ම ඔවුන් සමග ඇග්‍රීමෙන්ට් එකට ගිහිල්ලා ඔබ ගාව මේ පොත ඔබයි ලිව්වේ කියන එකේ ප්‍රූෆ් එකක් තියාගන්න. ඔබ
නැත්තං සිින්දුවල් ලියනකෙනන්න ඔන්න සිින්දුව ලියල ඒ අදාල කට බය සංගීතය කරන හට ෝ ගායකට හෝ ගයිකර බාර දෙන්න කලින් අන්නේ වගේ ගන්න ෘපයක් අරගෙන දෙන මො නැත්ත අන්තිමට ඔබට ඔප්පු කරන්න දියකුත්න්න ඒදවල් වෙන වෙනගේ නම සමාජගත වන්න ඒ වගේ හිත්‍රදීම ඇතිවෙන්න තමන්ගේ දරුවන්ට වෙනත් අය ම සුපන සාතික දෙනවා කිය ලිගන් දරුවන් අනිත බාරගන්න ගෙනම නිර්මාණලට මීම හැකියාවත් ද කලාව සම්බන්ධෙන් කටයුතු කරන්න ඒ සම්බන්ධෙන් ගොඩා සැතිමත්වලා කටුතු කරන සමහරක් කලාවට ඒ වගේ ඔබට පාඩු කර දේවල් ඔබට අහිමි වෙන අහිමිවේ වීම ඉඩකට පවතිනවා. ඒවගේම චුට්ටක් මේ කාලේ කාර බහලත් එක්ක මානසික තික නිදහ සඩුවීම තෘප්තිමත් බව අඩුවීම තියෙන ගෙන ලොකුට හිතන්න පැක තාවකාලික තත්වය තර්මක් දුර තමන්ගේ රූපය ගැන හිතන්න වෙලාවන්න ඔහේ ඉන්න රැවලත්ව වෙලා කොඩෙත්ව වෙලා ඔහේ ඉන්න අර කරගන්න වෙලාවන්න ඒවගේ තත්වය තියෙන තමන්ගේ ඔබට ආකර්ශණ බව අඩුව කියලා හැඟෙනවා. එම හිතනවන ඔබ ඒ හිත හිත යම් පසු තැනගෙන මේ කාලේ වෙන් කරගෙන ඒතත් වෙනස් කරගත යුතු වෙන මේ කල පොඩක් එහෙම තමන්ගේ රූපගෙන පොඩ්ඩක් කලකිරීමෙන් ඉන්න කවුරුත් තමන්ගේට ආකර්ෂණය වෙන්න යන වගේ දේවල් හිතන කාලයක් ඒ වගේ බහුබූත හිතනවා ඒවා හිතන්න එපා එහෙනම් එහෙම හිතනවන ඒවා වෙනස් කරගන්න මොකද මේ කාලේ පොඩක් අඳින පළඳින විදිය කොණ්ඩේ කපන විදිය රැවුල කපන විදිය නැත්තම් ඔබ යම් කිසි ආකාරකින් අර ඔබේ විලාසිතාවල් චුට්ටක් වෙනස් කරලා බලන්න මොකද ඒ වෙනස් කිරීම තුළ ඔබගේ මනස තුළ යම්කිසි ධනාත්මක භාවයක් දෙනවා. ඔක හරි විද්‍යාත්මක කාරණාවක් කිසිම গুপ্ত දෙයක් නෙමෙයි. මානසික විද්‍යාව තුළ තියෙන ප්‍රබල යම්කිසි මේ ක්‍රමවේදයක්. ඒ දේ තුළ කරලා බලන්න ඔබට සාර්ථක වෙන්න හැකියාව පවතිනවා. ඉතින් පෞල්ජිත කුටුම්බ ජීවිත ගැන කතාවත් කුඹලක් නෙමෙයි. පෞල්ජිත කුටුම්බ ජීවිතය තුළ අර ඕනට වඩා හිතන ගතිය මුලින් අන්න ඒක මෙතනටත් ආදේශන. ඒව හේතු කොටගෙන අනිත් අයගේ නිදහසට බාධා වෙන්න ඔබේ සිතුවිලි නැත්තම් ඔබගේ නීති රීති එහෙම නැත්තම් ඔබගේ ක්‍රියාපටිපාටි හේතු වෙනවා. අන්න ඒක නිසා අනිත් අය ටිකක් ඔබව අර මූණට නොකියවත් හිතින් ටිකක් අර අයියෝ මෙයා මාරවාද යන්නේ. අන්න ඒ වගේ තැන්වලදී ඔබ ප්‍රතික්ෂේප කරන්න අර ඔබට තියෙන ගෞරවය හෝ යම්කිසි ආදරය ලිංගතුකම හින්දා මූණට කියන්නේ නැතුව හිටියට හා කියලා හිටියට සමහර තැන්වලදී ඔබ වුන්ට වදයක් වගේ හැංගීවි තත්වයන් තුළ. ඒක නිසා ඕනට අනිත් අයගේ නිදහසට බාධා කරන අනිත් අය නීති රීති ගන්න ඒකනුලගේ තීන්දුව තියන ගද්දි හැම වෙලෙම ඔබේ තීන්දුව తీරණය වුන් ගත යුතුයි කියලා හිතන්න. ඒවට බාධා ඇති කරන්න, ඒවට ඕනට වඩා බලපෑම් ඇති කරන්න යන්න එපා. විශේෂයෙන්ම දරු දරියන්ගේ කටයුතු තුළ අන්න ටිකක් සහෝදර සහෝදරයන් ඕනෑම කෙනෙක්ගේ තමගේ සැමියා බිරිඳ වෙන්න පුළුවන්. ඔවුන්ගේ නිදහසට බාධා අනවශ්‍ය විදිහට බාධා කරන්න ඔබ පෙළඹෙනවා. ඒ තත්ත්වය චොට්ටක් වෙනස් කරගන්න එහෙම නොවුනොත් අර පොඩ්ඩක් ඔබ ගැන කලකිරීම ඔවුන්ට ඇතිවීමට ඉඩකඩ පවතිනවා. වගේම ඒ විහිං ඔබ ප්‍රතික්ෂේප කර ගැනීමට ඔවුන් තුලින් ඉඩකඩ පවතින නිසා ටිකක් සැලකිලිමත් වෙන්න. දරුවෝ සම්බන්ධ කාරණාවලදී තීන ගති බුද්ධිමත්ව තීන ගන්න ඉක්මන්කාරීත්වයෙන් අර දුරදිග නොසිතා තීන්දුව තීරණ ගන්න යන්න එපා. මේ කලපච්චදී හදිසි තීන්දුව තීරණ නිසා පසුව පසුතැවෙන හේතු කාරණා එල්ලෙවිය හැකියි. ඒක නිසා බුද්ධිමත්ව ගුටා හිතලා ඔබේ තීන්දුව තියන ගන්න වග බලා ගන්න. ඒ වගේම මේ කාල සීමා තුළ සම්බන්ධතාවය අවිවාහකය නැත්නම් තරුණ තනියද ප්‍රේම සම්බන්ධතාව මේ කාල පරිච්ඡය තුළ පුංචි පුංචි ගැටලුන් ආරවුල් ඇති වෙන කාල පරිච්ඡය ප්‍රේම සම්බන්ධතාව පොඩ්ඩක් ඈත් වෙන්න සඳු සරවුල් ඇතිලා ඒවා කැඩී බිඳී යන්න ඒව නිසා ටිකක් තද බල මානසික පීඩා චිත්ත පීඩා ඇති වෙන ඊට කරපදන ඒ නිසා මේ දැන් ප්‍රේම සම්බන්ධතාව දැනට පවත් ගන්න යනා නෙමෙයි කියන්නේ මේ අලුතෙන් ප්‍රේම සම්බන්ධතාව ආරම්භ කරනවා නම් සියලු ලග්න හිමෙන් කිව්වා මේ කාල සීමා නම් ආරම්භ කරන්න එපා. මොකද මේ කාල සීමා තුළ ගොඩාක් අඩුයි යහපත් සම්බන්ධතා ගොඩනගෙන ඉතාමත් අල්පයි මේ කාල සීමා තුළ ගොඩක් පවද මේ ගොඩනගෙන ආදර සම්බන්ධතා පැවැත්ම හරි අඩුයි මේ නොවැම්බර් දක්වා කාල සීමා තුළ විශේෂයි ඒ තත්ත්වය. ඒක නිසා ඔබ ටිකක් සැලකිලිමත් කටයුතු කරන ප්‍රේම සම්බන්ධ මේ කාල සීමා තුළ ඒවට පොඩ්ඩක් ආකර්ෂණය වෙනත් වැඩි. ඒ දේවල් මොකද හේතුව ඒ සම්බන්ධතා ඇති වෙන දේවල් වල අර හිතවත්කමක්වත් නැත්නම් ලෙන්ගතුකමක්වත් ආදරයක්වත් හින්දා නෙමෙයි ඔය ඇති වෙන්නේ මොකක් හරි හේතුවක් එක්කෝ මුදල් මූල්‍ය මේ කාරණා නැත්නම් කාලයේ ගෙවා ගැනීම උදෙසා යම් කිසි ආකාරයකින් ඒ වගේ දුරට තමයි ගොඩාක් දුරට මේ කාලේ හැමෝටම වගේ ආදර සම්බන්ධ අලුතෙන් ගොඩනගෙන ගොඩනගෙන නිසා ඒ තත්ත්වයන් තුළ පොඩ්ඩක් කල්පනාකාරී කර දුන්න නැත්නම් මේ යාන්තම් ඔලු උස්සන්ගෙන වෙලාවේ ඔය කොහෙවත් නැති දෙයක් ඔලුවට ඇදලා ඒ දේ තුළ පීඩාවටපත් වෙලා ඒ දේවල් තුළ යම් කිසි ආකාරයකින් කඩා වැටිලා අර කරන් යන දේවත් හරියට කරගන්න බැරි වෙනවා. ඒ නිසා ප්‍රේම සම්බන්ධතාව තුළ පොඩක් සැලකිලිමත් වෙන්න මේ කාල පරිච්ඡේද තුළ. අනිත් එක තමයි අර පෞල් දිත කිව්වා වගේම දැනට ප්‍රේම සම්බන්ධතාව පවත් ගන්න අය ඔබේ ප්‍රේමතා ප්‍රේමතේ නිදහසට බාධා කරන්න ඔවුන්ගේ තීන්දුව తీනට ඕන අනවශ්‍ය විදිහට බලපෑම් කරන්න මේ කාල සීමා තුළ පෙළඹෙනවා වැඩි. ඒවත් හේතු වෙනවා ප්‍රේම සම්බන්ධතාව තුළ ගැටුම් ආරවුල් ඇතිලා කැඩී බිඳී යන්න. ඒක නිසා පොඩ්ඩක් මේ කාල සීමා තුළ ටිකක් බුද්ධිමත්ත්වයේ සම්බන්ධ තුළ කටයුතු කරන්න උත්සාහ කරන්න. ඒ වගේම අධ්‍යාපනයේ පැත්තෙන් කාරණා ගතත් අධ්‍යාපනික වශයෙන් තරමක් දුරට යහපත් කාල පරිච්ඡේද මේ කාලේ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන අධ්‍යාපනකට උසඳා ඔන්න ඒ දේ සැබෑ කරගන්න මූලික අඩිතාලෙම හෝ යෙදුවි හැකි කාල පරිච්ඡේදය. හැබැයි චුටි චුටි බාධකත් එක්ක යන්නේ. ඒ වගේම පොඩ්ඩක් අර මුදල් වියහියදන් වැඩි වෙන සාමාන්‍ය යන මුදලට වඩා වැඩි මුදලක් වියදම් වෙන්න හේතු කාරණා දෙන ඉඩකට පවතිනවා. නමුත් හැබැයි ඔබේ ඒ ඉලක්කය සඳහා ඔබට යන්න පුළුවන්. හැබැයි ගිහිල්ලා
ඒ වගේ දේවල් තුළ අර ඔබ ඉලක්කේ අමතක වෙලා ඔබ ඉගෙන ගන්න ගිය හැබැයි අමතක කරලා නිකන් ජීවිතේ විඳින්න විනෝද වෙන්න එහෙම මේ ඔය වැරදි වැරදි පුරුදු වලට පෙළඹෙන්න ඉඩකඩ පැවතෙන්න ඉඩකඩ වැඩි. ඒ නිසා ටිකක් කල්පනාකාරීව කටයුතු කරන් යන්න. නැත්නම් අධ්‍යාපනික වශයෙන් සෑහෙන දොට යහපත් මේ කාලේ චුට්ටක් අර ඔබට මේ කාල සීමා තුළ දැනුම වර්ධනය වෙන තත්ත්වයක් ටික ආසහිතන තත්ත්වයක් ආසාව හිතනවා හැබැයි උත්සාහය වෙනද චුට්ටක් මදි. අන්න ඒකයි තියෙන ගැටලුව. එහෙනම් ආසාවත් එක්ක අද ප්ලෑන් කරනවා අද ඉඳලා මම පාඩම් කරන්න ගන්නවා එහෙමයි එහෙමයි කියලා හෙට උදේ නැගිටිනවා කියලා. ඉතින් උදේ නැගිටින්නදී අදත් නිදියලා ටිකක් දවල්ලාම් පටන් ගන්නවා. දවල්ට හිතනවා හවස් වෙලා පටන් ගන්නවා. හවසට හිතනවා හෙට උදේ පටන් ගන්නවා. ඔය වගේ කල් දාන தත්ත්වය ඒ වගේ தත්ත්වෙන් තියෙන නැත්නම් ඇත්තටම අපේ මේ කාල සීමා තුළ අධ්‍යාපනික වශයෙන් අර දැනුම වර්ධනය කරගන්න මතක ශක්තිය වර්ධනය කරන්න යහපත් කාල පරිච්ඡේදයක් මේ කාලේ. ඒ වගේම සෞඛ්‍ය සම්බන්ධ කාරණාගත සෞඛ්‍ය ගැන ගොඩක් සැලකිලිමත් කටයුතු කළ යුතුමයි. විශේෂයෙන්ම ධනිස් ආශ්‍රිත තත්ත්වයන් අස්ථි සම්බන්ධ කාරණ ඔය විශේෂයෙන්ම කාන්තාපාර්ශ්වයට ඔස්ටියෝපොරොසිස් තත්ත්වයන් වගේම පොදුවේ දෙපාර්ශ්වයටම ආතරයිටිස් තත්ත්වයන් වගේ හටගන්න ඉඩ කර පවතින ඒ වගේම සුළු සුළු හෝ අනතුරු ඒවා බරපතල අනතුරුත් වෙන්න පුළුවන්. එහෙනම් අනතුරු වීම හැකියාව දෙන එඳ පාර යද්දී ඔය අනතුරුදායක ස්ථාන වැඩ කරද්දී ගොඩාක් ප්‍රවේශ ඔය තැන් නොදන්න තැන් වල නාන්න කරන්න මේ කාල පරිච්ඡේදල යන්න එපා. මේ කාල සීමා තුළ සැලකිලිමත් කටයුතු කරන් යන්න පුළුවන් තරම් දහමර ලැබදීව කටයුතු කරන්න. එතකොට ඔය ඒ රාෂ්ට්‍රක තුළ තියෙන කිසිම අරිටු විපාකයක් කොට බලන්න. මොකද සෙනසුරු කියන්නේ නිකන් අර භයානක ගහය භයංකර ගහය මිනිසුන්ට යම් කිසි ආකාරයක කරදර පමුණු ග්‍රහයක් කියලා සමාජගත වෙලා තිබ්බට ඇත්තටම සෙනසුරු යහපත් මිනිසුන්ට කවදක්වත් අයහපතක් කරන්නේ නැහැ. යහපත් වෙන්න වෙන්න ජීවිතේ යහපත් පැත්තට යොමු වෙන්න වෙන්න ඔබට යහපත් පැත්ත දෙන යහපත් පැත්ත දෙන්න ගත්තාමත් අර අයහපත් පැත්ත දෙන්න ගත්තා වගේම තමයි දෙන්න ගත්තාම හිතා ගන්න බැරි මදි නොකියන ලැබෙනවා. අනේක නිසා ඒ දේ අත් කරගන්න ඔබ යහපත් ජීවන රටාවට යන්න. මොකද ඔබට මේ කාලේ කරදර නම් ඔබ හිතන්න ඔබ යන පාරේ මොකක් හෝ වරදක් තියෙනවා. නැත්තම් මේ කාලේ එහෙම ඔබට ගැටලු ඇති වෙන්නේ දිහන්නේ නැහැ. ගැටලු මතුවෙනවා නම් ඒ රාශිය තියෙද්දී ඒ රාශිය තියෙනවා හරි ඒ රාශියේ ගැටලු මතුවෙනවා කියන්නේ ඔබට මේ කාලේ ඔබ යන පාරේ පොඩි ගැටලුවක් තියෙනවා. ඔබ නිසා ඒ වැරදි ටික අඩුපාඩු ටික හදාගෙන ටිකක් දහමට ලැබි වෙලා ධාර්මිකව කටයුතු කරන ලෝකෙට පේන්න මේ සෙනසුරුගෙන් බේරෙන්න බොරුවට ආගම දහම ලැබීම නෙමෙයි මානසිකත්වය තුළ ඔබ දහමට ලැබීම හැමදේ තුළම අර මෛත්‍රියෙන් සිටින මෛත්‍රී භාවනාව කිරීම තුළ ඔබට මේ හැම දෙයක්ම වෙනස් කරගන්න හැකියාව දෙන නිසා කොහෙත්ම කලබල විය යුතු නැහැ. මට ඒ රස්සකයක් ක්‍රියාත්මක වෙනවා සමහර කරා මට ඒ රස්ස දෙකක් තියෙන්න පුළුවන්. මේ මොන දේ තිබ්බත් කොහෙත්ම ඔබ බය විය යුතු නැහැ. මේ කාල පච්චි තුළ ඔබට වෙනස් කරන්න පුළුවන් ඉඳා වීඩියෝ අසංගන පිළියම් පිළියම් නිවැරදිව කරලා අධ්‍යාත්මික නැඹුරුව අධ්‍යාත්මික ජීවිත ගත කරන්න යාපත් ලෙස ගත කරන්න අනවශ්‍ය කලබලේ නැති කරගන්න අනවශ්‍ය විදියට හිතන එක අඩු කරගන්න. එහෙම වුණත් කුඹලක් නෙමෙයින්ට මේ කාල පරිච්ඡේදය කියන කිසිම අරටු විපාකයක් නැහැ. සියල්ල සුබ වෙනවා වෙනවමයි. එහෙනම් කලබල යුතු නැහැ. යන් ඉදිරියට ඔබට දිනන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ වැඩසටහන විශේෂිතම කාරණාවට යොමු වුණොත් මේ විශේෂයෙන්ම මේ සියලු දේවල් තුළ තියෙන අහිතකර බලපෑම් 100% බැහැර කරගන්න, ඒ දේවල් නැති කරගන්න, සුබ දේවල් 100% වැඩි කරගන්න ක්‍රමවේදය ගැන කතා කරමු. මේ පිළියම් පිළි මේකට සාපේක්ෂව මම මේ විද්‍යාත්මක ක්‍රමවේද එකම මේ සෙනසුරු ග්‍රහය ඉතා සුවිශේෂී. සෙනසුරු ගොඩ දෙනේ බයයි බියයි. ඒක නිසා මේ සාම්ප්‍රදායික ක්‍රමවේද තුල මේ සෙනසුරු අපවලට කරන පිළියම් පිළිවෙත් කීපයකුත් මේ පාර කියනවා. මොකද හේතුව ඔය හැම දේ තුලම මානසිකත්වය තුල එන්නේ තියෙන දැන් යම්කිසි ඒ සාම්ප්‍රදායික ක්‍රමවේදයක් කළත් කෙනෙක්ට මනසට දැනෙන යම්කිසි ධනාත්මක භාවය ගොඩක් බලපෑම් ඇති කරන විද්‍යාත්මක කතා කරත්. ඒක නිසා විශේෂයෙන් මුලින්ම මම කතා කරන්න ඔබට මේ සෙනසුරුගේ බලපෑම අහිතකර බලපෑම මේ රාශක බලපෑම් තියෙන ඒවා අඩු කරගන්න විශේෂයෙන්ම අපි සම්ප්‍රදාය තුළ ශ්‍රී විෂ්ණු දෙවියන්ට බාරහාර වීම ඉතා වැදගත් කාරණාවක් සහ අර ඵලදායි කාරණාවක් කියලා සලකන. ඒක නිසා මේ නිවැරදි ආකාර විෂ්ණු දෙවියන්ට බාරහාර වෙන ආකාරය ගොඩ දෙනෙක් දන්නේ නැහැ. ගොඩ දෙනෙක් අහලා තිබ්බා ඒක ගැන. ඒකින්ද ඒක විශේෂයෙන්ම කියන්න මේ බාර වීමට පඳුරු බැඳීමක් සඳහා විශේෂිත කරන පිළිවෙත කොහොමද කියලා මේ සඳහා අවශ්‍ය කරන දේවල් මම මුලින්ම කියන්න. රිදී කාසියක් රිදී පඳුරු කියලා කියන්නේ රිදී කාසියකුයි නිල් රිදි කෑල්ලකුයි කහදියර ටිකක් හදාගන්න. ඒ වගේම දුම්බල සාම්ප්‍රාණි සුදු හඳුන් වගේ දේවල් ටිකක් ලෑසි කරන් ද්‍රව්‍ය ටිකක්. ඒ වගේම පොල් කිරි ස්වල්පයක්. ඒ වගේම එළඟ තෙල් පහනක් අවම වශයෙන් බුලත් කොළ පහක් පිරිසුදු ජලය ඒ කියන්නේ පෙරාගත තුන්වතාවක් පිරිසුදු රිදි කඩින් පෙරාගත පිරිසුදු ජලය සම්පාණයෙන් පොඩ්ඩක්ුයි ඒ වගේ නිල් පාට මල් නිල් කට රොඩු ඒ වගේ නිල් පාට මල් තියෙන නිල් පාට මල් ටිකක් වැඩිපුරයි ඔබ අනිවාර්යයෙන්ම සොයා ගන්න ඕන. ඉතින් මේ දේ කරන ආකාරය ගැන කතා කරොත් මුලින්ම මේ සඳහා ඔබට හැකිනම් ඔබගේ යම්කිසි ආකාරයක ශුද්ධ ස්ථානයකට කියලා අදහස් කරන්නේ පන්සලකට නැත්නම් ඒවට වෙන් වෙච්ච ස්ථාන තියෙන ඒ වගේ තැනකට යන්න පුළුවන් යහපත් නැත්නම් ඔබේ නිවසේ ඔබ ඉන්න තැන වුණත් මේක කරන්න පුළුවන් කාරණාව කොහොම ගියත් එතන පිරිසුදු වෙන්නත් ඕන. ඒ වගේම ඔබ සාමාන්‍යයෙන්
ඒ දවස දැන් අපි මේකට බදා දවස් සෙන්සුදා කියලා ගන්නවා වඩා හොඳයි. ඒ දවස නිර්මාංශ වෙලා ඉන්න ඕන. ඒ වගේම ඒ වගේ තත්ත්වෙන් තුළ ඔබ පිරිසිදුව පස්පයම් වැලකිලා ඒ දේවල් කරලා ඔබට පහසු වෙලාවක් යොදා ගන්න ගැටලුවක් නැහැ. වෙලාව අවශ්‍ය නැහැ ගැටලුව. හැබැයි රාහු කාලයෙන් තොර වෙලාවක් හොයාගෙන ඔබ ඒකින ස්ථානට යනවා නම් එහෙමයි නැත්නම් ඔබ ඉන්න තැනින් ඉස්සලම් හොඳට පිරිසිදු වෙලා නාලා කරලා යන්න ගිහිල්ලා ඔබ ඒ තැන ඉස්සලම් පිරිසිදු කරගන්න ස්ථානය පිරිසිදු කරගෙන අර මම හැමදාම කියන විදිහේ බෝධි පූජාවක් කරන්න පුළුවන් නම් මුලින් යහපත් පුදුන්ට පහන් දැල්ලලා ඒකේන ආකාර කරලා බෝධි පූජාව කරලා ඊට පස්සේ මෛත්‍රී භාවනාව කරලා ඔබ දෙවියන්ට පින් දීලා ඊළඟට සාමාන්‍යයෙන් පන්සලක උනත් දෙවියන් පහන් දැල්වන තැනක් තියෙනවනේ. එහෙම තැනක් නැත්තම් පැත්තකින් හරි ගමන් නැහැ. මේ දේ කරන්න තැනක් පිළියෙල කරගෙන එතන ඉස්සලාම කහදියර අපි අරංගිය කහදියර ඉහැන්න. ඊට පස්සේ ඔබ ඒකට අර එලඟි තෙල් පහන දැල්වන්න. එලඟි තෙල් පහන දැල්වන්න ඔබ සාමාන්‍යයෙන් පුළුවන් නම් කලින් එලඟි තෙල් පහන් දෙකක් පිළියෙල කරගන්න පුළුවන් යහපත්. නැත්නම් එතනට පොල් තෙල් පහනක් හරි ගමන් නැහැ. බුදුන්ටත් දැල්වලා ඊට පස්සේ දෙවනුව එලඟි තෙල් පහන දැල්වලා ඊට පස්සේ සුදු හඳුන් ටිකක් ලෑස්ති කරන කිව්වනේ. ඒ සුදු හඳුන් ගල ගානවා කියලා දන්න ගල ගාලා අරංගියත් කමන්නේ පොල් කිරියකට මිශ්‍ර කරන්න ඕන. පොල් කිරිය මිශ්‍ර කරලා අර ඒ සුදු හඳුන් පොල් කිරිය මිශ්‍රණයට අර රිදී පඳුරයි නිල් පාට රෙදි කඩයි දාලා තෙමා ගන්න. ඊට පස්සේ ඔබ අර අරංගිය අර පෙරාගත්ත පැන් ටිකට තවත් අර ඉතුරු සඳුන් කුරු ටිකක් දාලා තිය කරගෙන මල් වලටයි බුලත් කොළ වලටයි එකින් ටිකක් ඉහන්න. ඊට පස්සේ මල් බුලත්තේ ස්ථානයේ තියලා විශේෂයෙන් ඔබ ගෙදරින් යද්දී ඔබ පිට දැන් පන්සලක හරි වේ නැත්නම් දේවාලයක් හරි මොකද ස්ථානයක කරනවනම් යද්දී දුම් කබලකුයි පොල් කට්ටකුයි අරන් ගිහිල්ලා එතන ඒක අවුලලා ඊට පස්සේ අර සාම්ප්‍රාණී දුම් වලයි වලින් හොඳට දුම් අල්ලලා ඊට පස්සේ ඔබ විෂ්ණු දෙවියන්ට බාර වෙන්න ඔබට මේ ඒ රාෂ්ට්‍ර කපල සෙනසුරුකින් තියෙන අපලකාරීත්වයන් ග්‍රහ දෝෂ නිර්වාරණය කරලා දෙන එක කන ලව්වක් කියලා ඔබකට තියෙන මේ අවස්ථාවන් හිතේ සිහි ගන්න අර නිල් පාට රෙදි කරට පඳුර තියලා ගැට ගන්න. ඒ ගැට ගන්න ස්ථානයේ සුදුසු ස්ථානයක තබන්න. ඒක එහෙම තබන තැනක් නැත්තම් ඔබ ගෙදර ඇවිල්ලා බුදු පහන තියෙන තැන හරි කමන්නේ නැහැ තියලා තියන්න. ඒත් එක්ක ඔබේ ආරක්ෂාව අනිවාර්යයෙන්ම ඉල්ලසෙට මේ රාශක දින බලපෑම් තුල අහිත කර දේවල් ඉවත් වෙන්න කියලා ඔන්න විෂ්ණු දෙවියන්ට කන්න ලව් කියලා ඊට පස්සේ ස්තෝත්‍රත් කියලා ඔබගේ වැඩ කටයුතු කරලා මෛත්‍රී භාවනාව කරලා ගෙදර එන්න පුළුවන් නම් සෙනසුරාදා දවස් වලට බදා දවස් වල පුළුවන් හොඳයි. රාත්‍රී 12යි 5ට විෂ්ණු දෙවියන් වෙනුවෙන් පහනක් ගල්ලන්න පුළුවන් නම් ඔබේ නිවසේ හරි පිරිසුදු ස්ථානයක ගැටලුවක් නැහැ. ඒක නිවසේ ඇතුළත පිටතද කෙනෙක් ගැටලුවක් නැහැ. පිරිසුදු තැනක් වීමයි වැදගත් වෙන්නේ. මොකද රෑ 12යි පාට පන්සලකට දේවාලයකට අපිට යන්න හැකියාව අඩු වෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් ඒ දේ කරන්න හැකේ පුළුවන් නම් ඒකට ඒ පොල් තෙල් පහනකට වඩා එළඟි තෙල් පහනක් දාන්න වඩා යහපත්. නිල් පාට මල් ටිකක් පූජා කරලා නැත්නම් පොල් තෙල් පහනට එළඟි තෙල් බින්දු කීපයක් දැම්මත් කිසි ගැටලුවක් නැහැ. Tamanට හැකි පමණින් කරන්න. දැන් විදේශගත වෙලා ඉන්නට මේ දේවල් කරන්න අපහසු වෙනවත් ඒ හැකි පමණින් Tamanගේ ඉන්න කාමරේට හරි වෙලා ඒ බාර ගැට ගන්න කාරණා කරලා ඔබ ඒ සාමාන්‍ය හැකි පරිදි දෙවියන් සිහි කරන්න මේ වෙලාවට විෂ්ණු දෙවියන්ට සිහි කරලා ඒ ඔබට තියෙන ගැටලු කාර්තත්වයන් සිහි ගන්නවලා බාරහාර වෙන්න. ඒ වගේම පුළුවන් තරම් ඔබ ඔය සාමාන්‍ය උදේහව තමන්ගේ ආගමර දහමර නෝ කටයුතු කරද්දී ඒ අනතුරු විෂ්ණු දෙවියන් සිහි කරලා පින් දෙන්න. ඒ වගේම අසරණය විශේෂයෙන් මේ කාල පරිච්ඡේදය තුළ ඔය ආබාධිතයට වයවෘද්ධ වයසකායට ඔබ පුළුවන් තරම් අය ඔබට හැකි පමණින් උදව් පදව් කරන්න. ඔවුන්ට ආහාර පාන විශේෂයෙන් දෙන්න. ඔවුන්ගේ කුසගින්න නිවන්න උත්සාහ දරන්න. ඒ දේවල් තුළින් ඒ පින් විෂ්ණු දෙවියන්ට අනුමෝදන් කරන්න. ඔබට ඒ දේවල් තුළින් හිතාගන්න බැරි යහපතක් අත්කරගන්න හැකියාව පාදිනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම මේ කාල පරිච්ඡේදයන් තුළ ඔබ උත්සාහ දරන්න. පස්පයෙන් බැරිකිලා තමන්ගේ දහමට අනුව කටයුතු අධ්‍යාත්මිකව යම්කිසි ආකාරයෙන් නැඹුරු වෙලා කරන්න. හැමදාම උදේ හවා මෛත්‍රී භාවනාව අත්‍යවශ්‍යම කරන මොකද මේ වෙලාවේ මනස තුළ ඒකාග්‍රතාවය තමයි අතිශයම වැදගත්. ඒ සඳහා තියෙන උපරිම දේ මේ මෛත්‍රී භාවනාව කියන දේ. ඒක නිසා අපි අර හැමදාම උදෑසන ආහන පිරිත් තියෙන මෝර පිරිත්, චන්ද පිරිත්, සූර්ය පිරිත්, කන්ද පිරිත්, සත්බුදු වන්දනාව, ඒකට අභිසංවිධාන පිරිතත් එකතු කරගෙන ඒ උදේසන ඒ පිරිත් ශ්‍රවණය කළා. මේ සූ එකෙත් තියෙනවා. සූ ටීවී එකට පිවිසුන නම් ඔබට නිවැරදි උච්චාරණ සහිතව ඒ වහන්න පුළුවන්. ඒක ඔබ ඉයර්ෆෝන් එක කනගෙන ඔබ ඉන්න ඇඳේම ඉඳන් ඒ දේවල් ශ්‍රවණය කරලා අවසානයේදී මෛත්‍රී භාවනාව කරලා දෑමිසිත් උපද්දවාගෙන දවස ආරම්භ කරන්න. ඒ වගේම දවස නිමා කරන්න. එතකොට ගොඩාක් දුරට ඔබට ඔය සෙනසුරුගෙන අහිත කර බලපෑම් සියල්ල අහිමි කර. මොකද ඔබ දැහැමි වෙන්න වෙන්න මේ සෙනසුරු බලපෑම් අඩු වෙනවා. මොකද හේතුව සෙනසුරු කියන ග්‍රහයා නරක ග්‍රහයෙක්. ගොඩාක් මිනිස්සුන්ට කරදර කරන විපාක දෙන ග්‍රහයෙක් කියලා අපි සාමාන්‍ය මතයක් හදලා තිබුණා. ඇත්තටම සෙනසුරුගේ තියෙන්නේ ඔබ යහපත් මාර්ගයට ගන්න තමයි ඔබට දුක් පමුණුවන්නේ. ඔබ යහපත් කරෙන්න
කිසිසේත්ම ඔබට අපලසිද්ධ කරන්නේ. ඒ නිසා ඔබගේ අයහපත් තැන් ටික වෙනස් කරලා ඔබ යම්කිසි ඔබ තුළ ඒ දේ හඳුනා ගැනීම තුළ යම්කිසි පරිවර්තනයක් කරන තමා ඒ දේවල් සිද්ධ වෙන නිසා ඔබ පුළුවන් තරම් දැහැමි වෙන්න වෙන්න ඔබට අහිතකර බලපෑම් නැති වෙලා සෙනසුරුගෙන් තියෙන හිතකර බලපෑම් ගැන ඔබ පුදුම වෙනවා. ඇත්තටම සෙනසුරු හිතකර විදිහට යහපත් දේ දෙන්න ගත්තොත් ඔබට හිතා ගන්න බැරි තරම් යහපත් ඉස්සර නෑ නේද? ඒ යහපත ළඟා කරගන්න ඔබ පුළුවන් තරම් අයහපත් දේෙන් බැහැරගෙන වෙලා ඔබ තුළ තියෙන වැරදි අඩුපාඩු හදාගෙන ධාර්මිකව දහමට ලැබිව යහපත් සිතින් ඔබ ගමනක් යන උත්සාහ කරන්න. එතකොට මේ දේවල් ගොඩාක් දුරට ඔබට යහපත පැත්තටම පෙළඹෙනවා. ඒක කරලා බලන්න. ඒ දේ තුළ යහපත ළඟා කරගෙන සෙනසුරු මාරුවත් එක්ක මම ගිය වසරේ කියපු ඒ වැඩසටහනත් එක්ක ගොඩ දෙනෙම් මට කතා කළා. ඒකින පිළියම් පිළිවෙත් එක්ක ජීවිතේ මනස යහපත් කර ගැනීම තුළ කොතරම් මේ රාශක තත්ත්වයන් කොතරම් නරක තිබ්බත් ජීවිතේ වෙනස් වෙච්ච හැටි. ඒ නිසා විශේෂයෙන්ම ඒ රාශක තත්ත්වයන් තියෙන මේ පිළියම් පිළිවෙත අනිවාර්යම කරන හැමෝම කරන උත්සාහ නිරාශ තිබ්බත් නැතත් මේ දේ කරන්න මේ දේ තුළ ඔබට අත් වෙන්නේ යහපතම තමයි. ඒ වගේම තව විශේෂ කාරණාවක් තියෙනවා කියන්න හැකිය අය උපරිමයෙන් උත්සාහ කරනද එක දවසක් රුවන්වැලි මහා සෑයට යන්න. මේක මම කල්නුත් මේ පිළියම් පිළිවෙත කියනවා. ඒක තා විශේෂ පිළියම් පිළිවෙත. මේක මේ හේතුව මේ අපි සසර තුළ කරපු පව්, අපි කරපු යම්කිසි අකුසල් අපි දන්නේ. අපි ඒ දේවල් තුළ යම්කිසි ආකාරයකින් ඒ දේවල් මිදීම ලබන්න හෝ ඒ දේවල් තුළ යම්කිසි සහනයක් ලබන්න ක්‍රමවේදයක් මේක. ඉස්සලාම ඔබ ශ්‍රීමා බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා බෝධි පූජාවක් කරන්න උත්සාහ කරන පුළුවන් නම් කලින් දවස රෑ ගිහිල්ලා කරනවා නම් එහෙමයි, නැත්නම් අලුයම ගිහිල්ලාද ගමන්නේ බෝධි පූජාව කරලා සුදු නෙළුම් මල් වට්ටියක් ශ්‍රීමා බෝධින් වහන්සේට පූජා කරලා එතන මෛත්‍රී භාවනාව කරලා ඔබ තවත් සුදු නෙළුම් මල් වට්ටියක් ටිකක් වැඩිපුර මල් පුළුවන් අරන් එන්න අරගෙන රුවන්වැලි මහා සෑරදුන්ටත් පූජා කරලා ඔබ එතන ඉඳගෙන යම් කිසි ආකාර භාවනාවක් කරන්න. භාවනාව කරද්දී ඔබ ඉස්සල්ලාම මුලින්ම මේ කරපු කාරණා තුළ විෂ්ණු දෙවියන්ට සියලු දෙවියන්ට පින් දෙන්න. පින් දීලා ඉවරලා ඔබ මෛත්‍රී භාවනාව නැතවක් කරලා ඊට පස්සේ මේ අධිෂ්ඨානය කරගන්න. මේ සසර තුළ මට දැන් මීට වඩා අපි කීප වතාවක් අපි හිතන්නේ දහස් ගණන් වතාවක් ඉපදෙන්න ඇතිනේ. ඒ දේ තුළ අපි අතින් වැරදි වෙනද සමහර අයට වැරදි වෙන්නේ නැති. ඒ මගේ අතින් විච්ච වැරදි නිසා සමහරුන්ට මොකක් හෝ කාරණාවක් වල තාමත් යම් විශ්වාසයක භවයක් තුළ මිනිස් ආත්මය ලබන්න බැරිව ඇති. ඉතින් ඔබ ඉස්සල්ලාම මේ පින් ඔවුන්ටත් අනුමෝදන් කරන්න. අනුමෝදන් කරලා ඔවුන් වෛරයෙන් සමහර මාත් එක්ක ඇති ඒ වෛරය ඔවුන් තුළින් නැති වෙලා ඔවුන්ට යම්කිසි ආකාරයකින් ඒ වෛරය නැති කර ගැනීම තුළ මේ පින් අනුමෝදන් වීම තුළ යහපත් ආත්මයක් තුළ ඉපදිලා ඔන්න නිවන අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ මේ දේ තුල ඔබ මේ භාවනාව ටිකක් පුළුවන් නම් හැකි වෙලාවක් ඇතුළත ඉඳලා මේ භාවනාව කරන්න. මේක පුළුවන් නම් මාස 3-4කට සැරයක් කරන්න, හැකිනම් වසරකට සැරයක්වත් අඩුම වශයෙන් කරන්න. මේ දේ තුල යහපත ළඟා කරගන්න හැකියාව පාතිනවා. මෙතන මේ ශ්‍රීමා බෝධින් වහන්සේ ගාව කරන බෝධි පූජාව අවස්ථාව ඒ වෙලාව ගැටලුවක් නැහැ. රාත්‍රිය හෝ උදෑසන ඕනම වෙලාවක් කරන්න. හැබැයි මේ රුවන්වැලි මහා සෑගාව කරන පිළිවෙත ඔබ උදෑසන පුළුවන් නම් අලුයමම ගිහිල්ලා එතන උදෑසනම කරන්න උත්සාහ දරන්න. මේ ස්ථානවලට යන්න බැරි අය නැත්නම් විදේශ ගතලා ඉන්න අය යන්න අවශ්‍ය නැහැ. ඔබ එතන ඉන්නේ කියලා තියෙන ඔබ ඉන්න තැන ඉඳලා පුළුවන් නම් ඒ පිළිවෙතේ භාවනාව වශයෙන් කරන්න. හිතින් මව ගන්න ජය ශ්‍රී මා බෝධිය ගාව ඉන්නේ, රුවන්වැලි මහා සෑගාව ඉන්නේ කියලා හිතාගෙන ඒ දේ තුළ ඔබේ පින්වන්ත ස්ථාන සිහි ගන්නවා. මේ භාවනාව කරන්න ඒ දේ ප්‍රමාණවත් වේවි. ඔබේ හිත නිවන සහ ඔබගේ තියෙන ගැටලු කාර්යත්වයන් ඔබට නැති කරගන්න. තවත් දෙයක් මම විශේෂ වශයෙන්ම ඔබට ශිවදේවියන්ට කියන මන්ත්‍රයක් ගැන කත් කිව්වා මීට කලින් වැඩසටහන් කීපයකම. ඒ දේ අනිවාර්යයෙන්ම ගන්න. විශේෂයෙන් මේ ඒ රස සත්‍යයන් වලින් පීඩා විඳින ආත්මය අනිවාර්යෙන් මේ මන්ත්‍රය අර මං කියපු විදිහට භාවනාවක් කරලා උදේ හව පුළුවන් තරම් තමන්ට ගැටලුවක් වෙන අවස්ථාවේදී මන්ත්‍රය සිහි කරන්න ඔබේ ආරක්ෂාව සලසා ගන්න උත්සාහ කරන්න. ඒ මන්ත්‍රය මම ඔබට කියන්නම් වචන වලින්. ඉතින් ඒ දේ හරියටම කටපාඩම් කරගෙන ඒක ඔබ හැම අවස්ථාවකම ඔබගේ නිවාඩුව සිහි ගන්නවන්න ඒ දේ තුලත් ඔබට ගොඩාක් ආරක්ෂාව මේ දේවල් තුල සලසා ගැනීම වගේම යම්කිසි කාරණා තුල අසාර්ථකත්වෙ මිදලා සාර්ථක වෙන්න අනුතුරු වලින් ගැලවෙන්න ඉතා විශේෂිත කාරණා තුල හදිස්සි වෙන අනුතුරු වලින් ගොඩක් ගැලවෙන්න මේ කියන මන්ත්‍රය ඉතාමත් වැදගත් වේවි ඔබට. සාමාන්‍යයෙන් උදේවා ඔබගේ ආගමික වතාවත් සිද්ධ කරනවා මේ අනුතුරුවත් මේ විදිහට කිවීම ඉතා වැදගත් වේවි. ඉතින් මේ මන්ත්‍රය නිවැරදි ලෙස ඔන්න තිරේ දිස් වෙනවා. ඔබේ වචන නිවැරදි ලෙස ශබ්ද කරන ආකාරය මම කියන්නම්. ඔබ කටපාඩම් කරගන්න. ඕම් ත්‍රයම්බකම් යජාමහේ සුගන්ධිම් පුෂ්ටි වර්ධනම් ඌර්වා රුකමිම බන්ධනාත් මුත්‍යෝර් මූක්ෂීය මම්ෘත. එන්නේ ආකාරයේ මේ මන්ත්‍රය ඔබ නිවැරදි ආකාරයෙන් කටපාඩමින් උච්චාරණ සහිතව
හැම්වෙලේම් මතකේ තබාගෙන ඔබට අවශ්‍යතාවය හැම අවස්ථාවද මේක සීගන්වන්න. ඒත් එක්කම මම විශේෂිත සුවඳ දුම්කුඩු මිශ්‍රණයක් සකසා ගන්න ගෙදරට ඔබේ ව්‍යාපාර ස්ථානයට ඔබ වැඩ කරන තැනට කොහොම ඕනම ස්ථානකට අර ඒ දේ තුළ තියෙන අඳුරු බලපෑම් ඉවත් කර ගනිමින් යම්කිසි ධනාත්මක භාවයක් එක්ක යමක් කරගන්න පුළුවන් දුම්කුඩු මිශ්‍රණයක් සකසා ගන්න ආකාරය කියන්න. ඉතින් ඒකට අවශ්‍ය කරන දේ දැන් මම ඔබට කියනවා තිරේ දිස් වේවි. ඒ දේවල් ලෑස්ති කරගන්න, ඒ දේවල් මික්ස් මිශ්‍ර කරලා හදාගන්න ඕනේ. ඉතින් ඉස්සල්ලාම කිව්වොත් සාම්බ්‍රාණි ග්‍රෑම් 500ක් විතර, කපුරු ග්‍රෑම් 250ක් කියන තමයි මේක සඳහන් වෙන්නේ. නමුත් කපුරු ග්‍රෑම් 250ක් කියන්නේ SMS එක ගන්නෙම සාමාන්‍ය ටිකක් ලොකු ගාණක් වෙනවා. ඒ නිසා කපුරු ප්‍රමාණය ඔබට හැකි ප්‍රමාණයක් දාන්න, හැකි අය 250ක් දාන්න, නැති අය තමන්ට පුළුවන් ආකාරයෙන් දාන්න. එහෙනම් සාම්බ්‍රාණි ග්‍රෑම් 500යි කපුරු තමන්ට හැකි ප්‍රමාණයෙන් සාමාන්‍යයෙන් මේ මිශ්‍රණය තුළ මේ රුවන්වැලි සෑයට යම්කිසි අල්ලන දුම්කුඩු මිශ්‍රණයක මේ වට්ටෝරුව තමයි මේ කියන්නේ. ඉතින් ඒකේ තියෙන්නේ සාම්ප්‍රාණි ග්‍රෑම් 500යි, කපුරු ග්‍රෑම් 250යි, හල් දුම්මල ග්‍රෑම් 50යි, දේවදාර ග්‍රෑම් 50යි, සුවඳ කොට්ටන් ග්‍රෑම් 50යි, සුදු හඳුන් ග්‍රෑම් 50යි, රත් හඳුන් ග්‍රෑම් 50යි, සැවන්දරා ග්‍රෑම් 50යි, අගිල් ග්‍රෑම් 50යි, ගුගුල් ග්‍රෑම් 50යි, ජටාමංශ ග්‍රෑම් 50යි, බැබිල මුල් ග්‍රෑම් 50යි, වැල්මි ග්‍රෑම් 50යි, රසගිඳ ග්‍රෑම් 50යි, කුන්දිරික්කන් කැට ග්‍රෑම් 100යි, කැකුණටි ග්‍රෑම් 100යි, හොරයිටි ග්‍රෑම් 100යි, බිම් දුම්මල ග්‍රෑම් 100යි. මේ කියන මේ කියන වට්ටෝරුවේ සමහර දේවල් ඔබේ ප්‍රදේශයට අනුව සමහරකට හොයාගන්න අපහසු වෙන්න පුළුවන්. ගැටලුවක් කරගන්න එපා. ඔබට හැකි හැමදේම යොදාගෙන හැකි ප්‍රමාණවලින් මේවා එකට කුඩු කරලා සමහර මේ කුඩු වශයෙන් ගන්න නම් වඩා යහපත් ලේසි ගන්න තැන් තියෙනවා ගොඩක් ඔය සිංහල බෙහෙත් අලවිසල් වල. එහෙම අරගෙන මේවා මිශ්‍ර කරලා ඔබ උදේ හවා ඔබේ නිවසේ නැත්තම් මේකට වැඩි වශයෙන් අන්තිමට තව සුවඳ කුඩු විශේෂ මේ සාම්බ්‍රාණි ටිකක් වැඩි කරලා එකතු කරගත්තර කමන්නේ. මාස 3කට වගේ සෑහෙන ප්‍රමාණයක් තමයි මම මේ කිව්වේ. මේ ප්‍රමාණයන් තුළ උදේ හවා දුම් අල්ලන්න. ඒ දුම් අල්ලන අවස්ථාවේදී පුළුවන් තරම් ඔබ කටපාඩමින් දන්නවනේ, එහෙම නැත්නම් ඔය YouTube එකෙන් හරි කමන්නේ ටිකක් සද්දට ඇහෙන්න ප්ලේ කරලා ධම්මචක්කම් පවත්තන සූත්‍රය ඇහෙන්න පුළුවන් නම් දවසට 3 වතාවක් විතර කියලා දහන්න සලස්සන්න. මේ උදේ හවා දුම් අල්ලද්දි විශේෂම බුදු පහන තමන්ගේ ආගමකට කටයුතු කරන කලින් මේ කියන බෙහෙත් වට්ටෝරෙන් දුම් අල්ලන මේ දේ තුළ අර අඳුරු බලපෑම් නැති වෙනවා වගේම අර නිවස තුළ නිරෝගීකම ඇති වෙන්න, යම්කිසි ආකාරයෙන් නිවසේ තියෙන අසනීපකාරී තත්ත්වයන් නැති වෙන්න හේතු කාරණාවක් වේවි. විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේද තුළ කිතුණු කතෝලික අය මහා සන්තයාගේ මුනින්දයට බාරහාර වෙන නුවණ පවත්තන දේ අනිවාර්යයෙන්ම, මොකද මැදිහත්කාරකත්වය ඉල්ලන්න මේ කාල පරිච්ඡේද තුළ ඔබට ඉතා වැදගත් වේවි. ඒ වගේම විශේෂයෙන්ම සිකුරාදාස් වල කුරුසේ යාගය පවත්තන ගල්ලෙනී යාඥාව නිතර කියන ගල්ලෙනී යාඥාව කටපාඩමින් දැනගෙන ඒක නිතර ඔබගේ අර ඔබට අවශ්‍යතාවය ඇතින ඔබට ගැටලුවක් මතුවෙන අවස්ථාවේදී ඔබේ හිත යම්කිසි ආකාරයකින් ආවේගශීලී වෙනවා නම් නැත්නම් ඔබේ හිතට යම්කිසි දුකක් දැනෙනවා නම් වේදනාවක් දැනෙනවා නම් දෙගිරියාවක් දැනෙනවා නම් යම්කිසි ප්‍රශ්නයක් දැනෙනවා නම් ඒ හැම අවස්ථාවකදීම ඔය ගල්ලනේ යාඥාව ඔබ කියන්නේ ඒක පුරුද්දක් කරගන්න, ඒ දේ තුළ ඔබට ලොකු සහනයක් ලැබෙනවා. ඒ වගේම දිනපතා අවමෝෂයෙන් කොන්තපන්ති දෙක තුනක්වත් කියන ශුද්ධ ජපමාලේ උච්චාරණය කරන උත්සාහ කරන වගේම දේවමෙලින්ගේ ප්‍රාර්ථනාව කියන්න උත්සාහ කරන්න, සප්පසද දිවසප්පසද වන්දනාව සට සහභාගි වෙන්න. ඔන්න ඔය දේ තුළ මේ කිසිම දෙයක් මේ අර ලෝකෙට පේන්න තමන්ගේ ආගම ධර්ම අදහන්න යන්න අවශ්‍ය නැහැ. තමන් තනියමම හෝ තමන්ට ඒ කියන්නේ කවුරුත් නැති වෙලාවකට හරි කමන්නේ ඒ තැන් වලට ගිහිල්ලා හෝ තමන් ඉන්න තැන, ඒ කියන්නේ ඔකට යන්න බැරි අය තමන් ඉන්න කාමරේ එක ඉඳලා ඒ තමන්ගේ මානසික අධ්‍යාත්මික ජීවිතය තුළින් ඒ ආගම ඇදහිම තුළ දියුණු කරගන්න. ඒ හැම දේ තුළම ඔබේ මනස දියුණු වෙනවා. ඒ දේ විද්‍යාත්මකව ඔබගේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න ගැටලුලින් මිදෙන්න, සියලු දේට යහපත් ලෙස උත්තර ලැබෙන්න, ඔබ නිවැරදි තීන්දුව తీගෙන ගන්න හේතු කාරණාවක් වේවි. ඒ වගේම විශේෂයෙන්ම තව ඔබ පුළුවන් තරම් බ්‍රහස්පතින්ද රාත්‍රියේ 10ත් 11ත් අතර ශුද්ධෝපය පවත්වන්න උත්සාහ කරන්න. ඒ වගේම බ්‍රහස්පතින්ද දවස්වල එක්වරුශීලී රාත්‍රී ආහාර වේලේ වැලකිලෙන්දලා එක්වරුශීලී රකින්න. ඒ ආහාර වේල නිරාහාර වින්න කෙනෙක්ට, ඒ කියන්නේ දුප්පත් කෙනෙකුට නැත්නම් අසරණ සතෙකුට දෙන්න පුළුවන් නම් ඒ ඉතාමත්ම වැදගත් වේවි. ඒ නිසා එකතුණු කතෝලිකයත් ඒ විදිහට ධාර්මිකව තමන්ගේ ආගම දහම රණුව කටයුතු කිරීම තුළ කටයුතු කරන් යන්න. ඉතින් අනිකුත් ආගම් වල අයත් මම ඔබට වෙන වෙනම කියන තරම් ඔබේ ආගම දහම ගැන සහය පිළියම් පිළිවෙත් ගැන මට ලොකු දැනුමක් නැත. ඒක නිසා ඔබ ඔබගේ දහමට අනුව කුමන ආගමකට වුණත් ඒ තමන්ගේ ආගම තුළ තියෙන දහම තුල කාටවත් අගතියක් වෙන්නේ, හැමෝටම යහපත කරන්න තමයි තියෙන්නේ. ඒ දේ තුළ මිනිස්සු හදාගත්ත විකෘතිභාවයන් වෙනම කතාව. නමුත් මේ දහම තුළ නිතර අන්තර්ගතය ඇත්ත වශයෙන්ම කිව්වොත් යහපත්. ඒක නිසා තමන්ගේ ආගම දහමට අනුව මනුෂ්‍යත්වය තුළ ජීවත් වෙන ඕනෑම කෙනෙකුට මේ සෙනසුරුගෙන් කිසිම අපලයක් උපද්‍රවයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක ස්ථිරයි. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔබ ඒ දේ අනුව කටයුතු කරන්න, ජීවිතය ජය ගන්න ඔබට පුළුවන්. මේ සෙනසුරුගේ වක්‍රභාවයත් එක්ක ඉතින් අඳුරු පළබයම් ඇති කර අයින් කරගෙන
ධනාත්මක දේවල් ජීවිත ළඟා කරමින් ජීවිත දිනන්න ඔබට අනිවාර්යයෙන්ම යහපත් මාර්ගයේ ඔස්සේ ඒ සඳහා යෑ හැකි. ඉතින් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.